අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෝඨාභයගේ ඉල්ඩා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විනාඩි 13යි තත්පර 17කින් අවසන් යලි රැස්වීම අඟහරුවාදා නව ජනාධිපති පත්කිරීම 20 නාම යෝජනා 19 කැඳවයි ගාලු මෝතර ආතරේ අරගලය දින 100 ආසන්නේ ගෝඨාභයගේ ඉල්ලා අස්වීම තවමත් සමරන ජනතාව සියලු පාර්ශවයන් එකමුතු වී ආර්ථිකය ගොඩනගන්න ඇමරිකානු තානාපතිනි ජූලි චන් කියයි පක්ෂ 10 නියෝජිතයින් රැස්වේ ජනාධිපති වීමට සහය දක්වන්නේ කාටද යන්නත් සාකච්ඡා Tel Polimaka, Tavat Marnak. Diesel never A. In the Piravum Halasala, Tavaturatat no Sansun. Prathamen, Deshe Puat. පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් අද උදෑසන පැවැත්ුණා. ඒ කථානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා සිටි බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මන්ත්‍රීවරුන්ට අද දැනුම් දුන්නා. මේ අතර පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම ලබන 20 වනදා සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා නාම යෝජනා කැඳවීම 19 වනදා සිදු කරන බවයි මහලේකම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20යි 22 ජූලි 14 වන දින සිට බලපෑත් වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් ඒ පිළිබඳ නිවේදන තුනක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් දැන් මේ සභාවට ඉදිරිපත් කරනු ලැබේ 2022 ජූලි මාස 14 වන දින ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥාවන් දී 2019 නොවැම්බර් මාස 18 වන දින මා විසින් එම ධුරයේ රාජකාරී බාර ගන්නා ලදී ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කර මාස 3ක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ COVID-19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටටද සිදු වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට මාහට හැකිවීම සතුටට කරුණකි. එමෙන්ම COVID-19 වසංගත තත්වයෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය. ඒ තුලින් ඇති වූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් 2022 ජූලි මාස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. තවද මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබා දීමට අපකැප වී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි මෙයට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මන්ත්‍රීතුමනි අද රැස්වීමේ දින සිට පැය 48කට කලින් නොවන්නා වූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක මා විසින් නාම යෝජනා බාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මාස 19 වැනි අඟහරු වාදා පූර්ව භාග 10ට
පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා බාර ගැනීමේ කාර්යයේ නිරත විය යුතු බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. අවසාන වශයෙන් නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම් බාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරනු ලබන බව දන්වමි. පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරාපත් කර ගනු ලැබුවහොත් ජනාධිපති ධූරයේ සේවය කිරීමට එතුමා කැමැති බවට ලිඛිත එකඟත්වයක් ලබා ගත යුතු අතර එහි පිටපතක් නාම යෝජනා බාරගනු ලබන 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා මා වෙත බාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නාම යෝජනා බාර ගන්නා දිනයේදී නාම යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභා ගර්භය තුළට පැමිණ සිටිය යුතු වෙනවා. ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවස්තර නොමැති බවද සඳහන් කරනු කැමැත්තෙමි. එක් මන්ත්‍රීවරයෙකුගේ නම පමණක් යෝජනාවෙහි තිබෙනවා නම් මා විසින් එසේ යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගෙන ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ඇත. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර ස්ථිර කරනු ලබයි නම් නාම යෝජනා බාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම සිදු කරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතුය. ඒ අනුව ජූලි මාස 20 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වීමක් පවත්වා ජනාධිපති ධූරය සඳහා ඡන්ද විමසීම සිදු කළ හැකිය. එලෙසම ගරු මන්ත්‍රීවරුනි, පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා යම් මන්ත්‍රීවරයෙක්ගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳවද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි. කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ 2022 ජූලි මාස 19 වැනි අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි. ඒ අනුව ජූලි මාස අඟහරුවාදා දින පෙරවරු 10 දක්වා සභාව කල් තබනු ලැබේ. ආණ්ඩුවේ නිවත්ව ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී. එහිදී ජනාධිපතිවරයා වීමට යෝජනා වී ඇති තිදෙනාගෙන් සහය දක්වන්නේ කාටද යන්න සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. කවුරු ජනාධිපති දුරයට පාර්ලිමේන්තුව තේරීපත් වුණා. අපි පක්ෂ 10 විදියට රටට වැඩපිළිවෙලා විශේෂයෙන්ම කෙටි කාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ අර්බුදයෙන් ගොඩ ගන්න රෝහලට බීට් ටික තියෙනවනේ, දරුවන්ට ඉස්කෝලේ යන්න පුළුවන් වෙනවනේ, වාහන ටික දුවන්න පුළුවන් වෙනවනේ. මෙන්න මේ අවම දේවල් ටික ඉෂ්ට කර ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙනවාද? ඒ වැඩපිළිවෙල මොකද්ද? ඒ වගේම කැබිනට් එක කොහොමද පත් වෙන්නේ? පත් කරන මිනිස්සු කවුද? ඒ වගේම රටේ ජාතික සම්පත් ආරක්ෂා කරනවද? අන්න ඒ වගේ ප්‍රතිපත්ති ලියවිල්ලක එකඟතාවය මත අපි ඉදිරියේදී තීරණයක් ගන්න තීරණය කළා. එහිදී ඉතා වැදගත් වෙන්නේ සියලු පක්ෂ එකතු කරගත්ත පොදු වැඩපිළිවෙලක් මිස තනි පක්ෂයක නැත්නම් ආණ්ඩු පක්ෂයේ තීරණයක් හැට කටයුතු කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. සියලු පක්ෂ එකඟ කරගත් වැඩපිළිවෙලකට තමයි අපේ එකඟතාවය තිබෙන්නේ. ඩලස් සලහප්පෙරුම් මැතිතුමා ඉදිරිපත් කරපු අදහස පිළිබඳව එකඟතාවයක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ සර්වපාක්ෂික එකඟතාවයක් නැතුව. ඩලස් සලහප්පෙරුම් මහත්මයා ගැන අපේ අදහසක් නැහැ. සියලුම පක්ෂවල එකඟතාවයක් නැතුව කාටවත් රට ගෙනියන්න බෑ. අපි කතාබස් කළා මොනවද කියන ආරංචි කියලා. කවුද තරඟවලට එන්නේ? කාටද කොයි වගේ තත්ත්වයක් තියෙන්නේ? පොහොට්ටුවේ කණ්ඩායම් කොහොමද බෙදිලා ඉන්නේ? ඔන්නෝවා ගැන තියෙන තොරතුරු අපි ඔක්කොම එක එක්කෙනා හුවමාරු කරගන්න. අපේ මෙතන තීරණයක් අපි දැන් අරගෙන නැහැ. අපි තීරණයක් ගත යුතුයි. ඔබතුමාලා ගත්ත තීරණයක් තියෙනව නේද? ඩලස් සලහප්පෙරුම් මහතාගෙන අපි එහෙම අවසාන තීරණයක් අරගෙන නැහැ. අපි ඩලස් එක්කලා කතා කරලා තියෙනවා. සජිත් මහත්තයත් එනවා, 3 දෙනෙක් ඉන්නවා. සජිත් එන්නේ නැහැ කියන ආරංචියක් තියෙනවා. බුදුජන පෙරමුණ රනිල්ට සහයෝගය ලබා දෙනවලු. මේක නේද ඔබතුමාලගේ අදහස? ඔක්කොම නෙවෙයි කොටහක්. ඒකට සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒ පොට්ටුවේ අපි නැහැනේ, අපි විරුද්ධ පක්ෂේ. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණ පාර්ලිමේන්තුවේ තියෙන ඡන්දයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සමග වෙන
හැමවෙනම ප්‍රතිපත්ති සහ මේ තියෙන තත්වයෙන් ගොඩේම සඳහා තියෙන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තමයි අපි ඡන්දය දෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාටද කියන එක තීරණය කරන්නේ. කොමියුනිස්ට් පක්ෂ විදියට අපි කල්පනා කරන්නේ මේ මොහොතේ ව්‍යස්ථානුකූල ජනාධිපතිවරයෙක් පන්නවන. ඒ පත්වෙන ජනාධිපතිවරයා කවුද කියන කාරණාවයිද අපි කණ්ඩායමක් විදියට ඒ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නේ ඔහුගේ වැඩපිළිවෙල මත ඉඳගෙන. නැත්නම් මොකද වෙන්නේ? මොකද පහුගිය මෑත ඉතිහාසයේ මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙච්ච සංස්කෘතිය ජනතා අභිලාෂයන් සාධනය වෙන ආකාරයට කටයුතු කරන නම් කෙටි කාලින වැඩපිළිවෙලක් මේ අර්බුදය ගණන් ගන්න ඔහු සහ ඒ කණ්ඩායමට තියෙන කියාවන් මොනවද? විභවයන් මොනවද? මොකද අපේ පැත්තෙනුත් අපි වැඩ යෝජනා ගණනාවක් තියෙන අපිටත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒක නිසා ඒවා සාධනය කරගන්න කොහොමද කියන කාරණා මතින් තමයි ජනාධිපතිවරණයේදී අපේ සහයෝගය ලබා දෙන්නේ. ගාලු මෝදර ආදරය අරගලයට අදට දින 99යි. ඔවුන් තවමත් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාවය පළ කරමින් සිටිනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා සිටීම සමරමින් තවමත් රට පුරා ජනතාව විවිධ උත්සව සංවිධානය කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගාලු මෝදර ආරම්භ කළ නිර්පාක්ෂික තරුණ අරගලයට අදට දින 99යි. හිටපු ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් තරුණයින් මෙම අරගලය ආරම්භ කළා. තරුණ අරගලයේ එක් ජයග්‍රහණයක් ඔවුන් මෙවැනි විට දින අවසන්. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීමයි. තරුණයින් මෙලෙස අරගල කරමින් තවදුරටත් ඉල්ලන්නේ දූෂිත පාලනය පළවා හැර රට ගොඩනැගීමට වංචාවෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් මෙරට තුළ ස්ථාපිත කිරීම. ආණ්ඩුවට විරෝධය පළ කරමින් තවමත් ගාලු මෝදර අරගලකරුවන් විරෝධතාවයේ නිරත වනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බවට නිල වශයෙන් දැනුම් දීමත් සමග මහියංගණය නගරයේ තරුණ අරගලකරුවන් රතඤ්ඤා දල්වා සිය සතුට මෙලෙස පළ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ බවට කථානායකවරයා ඊයේ නිල වශයෙන් දැනුම් දීමත් සමග ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජූලි චාංග් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ ඉවත් වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් මෙතැන් සිට එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. නීතියේ ආධිපත්‍ය සුරැකීමට වගබලා ගැනීමටත් ඒ තුළින් රටේ ආර්ථික අස්ථාවර භාවය විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. මේ අතර පොල්තුව මන්සන්දී පැවති විරෝධතාව අතරතුරදී සහ පසුගිය දිනවල පැවති අනෙකුත් විරෝධතාවලදී තුවාල ලැබූ යුද හමුදා නිලධාරීන්ගේ සෝදක් සොයා බැලීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ඊයේ යුද හමුදා රෝහල වෙත පැමිණියා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද අලියම දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර ඉන්ධන පෝලිමක සිදු වූ තවත් මරණයක් කැගිරාව ඉපලෝගම ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. ඊයේ දින සෞඛ්‍යාංශ සඳහා ඉන්ධන නිකුත් කළ දිනයක් වුවත් එය බොහෝ ප්‍රදේශවල නිසියාකාරව සිදු වුණේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එමෙන්ම ප්‍රදේශ කිහිපයකම අදත් උණුසුම්කාරී සිදුවීම් වාර්තා වුණා. දින ගණනාවකට පසු ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණියා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවකුයි එලෙස කොළඹ වරායට අද අලුයම පැමිණ ඇත්තේ. එම ඩීසල්වල සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මුතුරාජවෙල සහ කොළොන්නාව ගබඩා වෙත ඉන්ධන බෙදා හැරීමට නියමිතයි. මෙ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ තවත් ඩීසල් නෞකාවක් ඉදිරි දිනේදී පැමිණෙන බවයි. එමෙන්ම පෙට්‍රල් නෞකාවක්ද එළමෙන 18 හෝ 19 යන දිනවල මෙරටට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළා. එම නෞකා සියල්ලටම මුදල් ගෙවා අවසන් බවයි හිටපු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. මේ අතර අදත් ඉන්ධන පෝලිමක මරණයක් වාර්තා වුණා. කැකිරාව ඉපලෝගම IOC ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර ඔහු වයස අවුරුදු 40ක් වන දෙදරුපියෙක්. මේ අතර ඊයේ දින සෞඛ්‍ය සේවකින් සඳහා ඉන්ධන නිකුත් කරන දිනයක් වුවද එය බොහෝ ප්‍රදේශවල නිසි අයුරින් සිදු වූයේ නැහැ. එහෙතුවෙන් සෞඛ්‍ය සේවකින් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ඊයේ දින සිටම ඉන්ධන ලැබේයි අපේක්ෂාවෙන් හොරණ ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකින් IOC පිරෝම්හල් අසල රැඳී සිටියේ මේ ආකාරයටයි. තාමවත් කවුරුත් කියන්නේ නැතිල එන දවස. අපි ඔහේ පෝලිං වලටලා මේ බිමට වෙලා පුදියගෙන මේ
තේබනවා කනවබනවා. ඉතින් ඔහේ ඉන්න මෙතනට වෙලයි. දවස් දෙකක් තුනක් මේ පොලිමේ රස්තිය අඩු වීම තුළ අපේ සේවය සලස ගන්න තියෙන වෙලාව වටිනා කාලයම තමයි මේ නාස්ති වෙන්නේ මහපාරට. මේ අතර අද උදෑසන වන විටත් මේරිගම අවට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහා වෙන් කළ ඉන්ධන පෙරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් එහි සිටි සෞඛ්‍ය සේවකයන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. තෙල් ලෝඩ් එකක් දැන් දෙනවා නම් සංස්ථාවෙන් ගෙනල්ල බෑවොත් මම සෞඛ්‍ය සේවයට දෙනවා. දැන් මම පිළිගන්නවා හදේ. මම සාදරයි. මම කියන්නේ අපිට ගෙදර හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට දැන් මොන අදත් නැහැ කියනවා. එතකොට මෙහෙමනේ. දැන් අපි අපිට ගෙදර ඉඳන් ඉන්නේ නැහැ නේ. මම පිළිගන්නවා. අපි ඔක්කොම ගෙදර හිටියොත් අපි තෙල් බෝල් මිලියන අනිත් පැත්තෙන් මොකක්ද? මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ අනුරාධපුර වකුගඩු රෝගීන්ට ලබා දෙන ඖෂධ ප්‍රවාහණය සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබෙනවා. අදාළ ඖෂධ කොළඹ සිට ශාවස්තිපුර ගබඩාවට දුම්රිය මගින් ගෙනවිත් තිබුණද ඒවා අදාළ රෝහල් වෙත ප්‍රවාහණය කිරීමට නොහැකි වී තිබෙනවා. දැනට වකුගඩු රෝගය හැදිලා අවුරුදු 10ක් විතර වෙනවා. නමුත් අර CAPD කියන ප්‍රතිකාරය දැන් මාස 3ක පමණ ඉඳලා කරනවා. කරලා දැන් සතියක් තිස්සේ අපට ඒ බෙහෙත් තරලා නැහැ. අපේ ඒ බෙහෙත් තරලෙන් තමයි වකුගඩුව අක්‍රිය වෙච්චාම ඇඟේ ලේ ටික පිරිසුදු කරලා දෙන්නේ. නමුත් දැන් සතියක් තිස්සේ නැති ඉඳලා අපිට තියෙන අර බැරිකම අසනීප තත්ත්වය අමාරුකම ගොඩාක් වැඩි. ඉතින් මේ වෙනකොට මේ සොලියුෂන් මේ දියරය කොළඹ ඉඳලා ශාවස්තිපුර කියන අනුරාධපුර ඉඳන් කිලෝමීටර් 6ක් එහා තියෙන ගබඩාවට ගෙනල්ලා දැන් දවස් 3කට වැඩි. දින 3ක් 4ක් තිස්සේ අපි උත්සාහ ගන්නවා මේ ටික අනුරාධපුර රෝහලට ගේන්න. නමුත් ඉන්ධන නොමැති වීම නිසා මේක ගේන්න විදිහක් නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ මිනිස්සු මේ රෝගය නිසා මිය යනවා. කිලෝමීටර් 6ක් එහා තියෙන බෙහෙත් ටික මෙතෙන්ට ගේන්න බැරි හින්දා. දැනට මේ වෙන විටත් පෙට්ටි 600ක් පමණ අපි දැන් අද ඉන්ධන ලබා ගැනීම පසු ලොරියෙන් අපි මේ වගේ ගෙන එනවා. ඒ විට ඒ ඉන්න රෝගීන්ට අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ අවස්ථාවේදී දීමේ හැකියාව තියෙනවා. මේකේ විශේෂම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉන්ධන හිඟකම නිසා අපිට මේවා ගබඩාවලින් අවශ්‍ය ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වීම. මේ අතර දින ගණනාවක සිට ජනතාවද පෝලිම් වල රැඳී සිටින අතර ප්‍රදේශ කිහිපයක ඉන්ධන පෙරවුම්හල් අසල උණුසුම් තත්ත්වයන් අදත් වාර්තා වුණා. මේ අතර දින 7කට පමණ පසු ඒ රාත්‍රියේ බණ්ඩාරගම IOC පෙරවුම් හලට ඉන්ධන ලැබී තිබුණා. නමුත් ඉන්ධන ලබා දීම සීමා කර ඇති පසුබිමක එම ඉන්ධන පෙරවුම් හලේ සේවකයන් අදාළ ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ගල IOC පිරවුම් හලටද ඊයේ දින ඉන්ධන ලැබී තිබූ අතර ඉන්ධන ලබා දීමට බාධා කළ පුද්ගලයන් 30 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ අතර දින ගණනාවකට පසු හැටන් ළඟම ඩිපෝවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදු කළා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. පවතින තත්වයේ හමුවේ රජය සහ රජය අනුමත පෞද්ගලික පාසල් සඳහා ජූලි මාස 18 වන දින සිට 20 වන දින දක්වා නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරුණා. ජූලි මාස 21 වන දින පාසල් යළිත් ආරම්භ කිරීමට නියමිතයි. පැල් රකිමින් සිටියදී වනාලි ප්‍රහාරයකට ලක්ව 54 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පැලැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මාතරෝය ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වනාලි තම වගා භූමිය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි ගොවීන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙහෙරගල වනජීවි කාර්යාලයේ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. හරිත ඥානාලෝකයේ වැඩසටහන යටතේ සිසුන්ට පොත් බෙදා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. ඒ වවුනියාව පන්සල් කුලම් ගම්මානයේදී. සිසුන් අතර පාරිසරික දැනුවත් භාවය ඇති කිරීම සහ සිසුන් අතර පරිසර සංරක්ෂණයට සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කිරීම වැඩසටහනේ අරමුණයි. පෑලියගොඩ මැනින් වෙළඳපළේ පළතුරු සංගමේ සභාපති සමන්ත ප්‍රදීප් කුමාරහෙවත් අඹසනා නැවැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් 30 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය මගින් සිදුකරන බවයි වාර්තා වන්නේ. කොටුවිල ශ්‍රී සුමේධාරාම විහාරස්ථානයේ ඇසළ කලාපය පසුගිය පොහෝ දින විවෘත කෙරුණා. ඇසළ කලාපය අද දක්වා ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ.
Sri Lanka was Saha Sancharaka Pakistanu Kandai Matra Pavatuna, Palamu Test Tarangir, other Aram Bavona. Ede Kasi Vasi Dina, Prathamain Panduta Paradun, Sri Lanka, Diva Aharator, Tarangir Natharakaranavita, Kadalu Hatarak Devi, Lakunu Asua Klabag in the city. Tarangir Nila Vikash Shakalisakatu Karane, Siyatha TV, Upper Nali Kawai. Proudhiavasan, no better Subadavasak. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.